ඔයාලා මොන්ට එකක් ගන්න බලන් ඉන්නවා නම් වීඩියෝ එඩිටින් වලට හරි එහෙම නැත්නම් ෆොටෝ එඩිටින් වලට වගේ තමන්ට ගැලපෙන මොන්ටරයක් තෝරගන්න එක මේ සබ්ජෙක්ට් එක ගැන නොදන්න කෙනෙක්ට පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන්. මොකද මොන්ටරයක් ගන්න ගියාම බලන්න ගොඩාක් දේවල් තියෙනවා. සයිස් එක, රෙසලූෂන් එක, පැනල් ටයිප් එක, කලර්ස්, බ්‍රයිට්නස් ඔය වගේ 1000ක් දේවල්. 1000ක් කියවට 1000ක්ම නෑ. අද අපි බලමු ෆොටෝග්‍රාෆර් කෙනෙක් හරි වීඩියෝග්‍රාෆර් කෙනෙක් හරි කොහොමද තමන්ට ගැලපෙන හරිම මොන්ටරයක් තෝරගන්න කියලා. හරි මුලින් පටන් ගමු පැනල් එකෙන්. සාමාන්‍යයෙන් මේ වෙනකොට වෙළඳපොලේ ප්‍රධාන වශයෙන් මොනිටර් පැනල් වර්ග හතරක් තියෙනවා. ඒවා තමයි TN, VA, IPS සහ OLED. ඔයා මේකෙන් TN, VA කියන පැනල් දෙක සම්පූර්ණයෙන්ම අයින් කරලා අනිවාර්යයෙන්ම තෝරගන්න ඕනේ IPS හරි එහෙම නැත්නම් OLED හරි පැනල් එකක් තියෙන මොනිටර් එකක් තමයි. ඒකිනුත් මම රෙකමෙන්ඩ් කරන්නේ IPS පැනල් එකට යන්න කියලා. TN පැනල් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්න ගේමර්ස්ලා අතර. හේතුව තමයි TN පැනල් ගොඩක් වෙලාවට මිලෙන් නඩුයි. ෆාස්ට් රෙස්පොන්ඩ් ටයිම් එකක් තියෙනවා. ඒකෙන් කියවෙන්නේ හැම IPS පැනල් එකක්ම ස්ලෝ රෙස්පොන්ඩ් ටයිම් එකක් තියෙනවා කියලා. ඔයාලා එඩිටින් කරන්නේ නැත්තම් ගේමින් විතරක් නම් කරන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ TN සහ VN පැනල් එකකට යන්න. TN හරි VA පැනල් හරි එඩිටින් වලට ගන්න එපා කියන ප්‍රධානම හේතුව තමයි මේකේ viewing angle එක. මැද ඉඳන් බලනකොට ඔයාගේ ඉමේජ් එකේ කිසිම අවුලක් නැහැ. හැබැයි පොඩ්ඩක් එහාට මෙහාට ගියොත් ඔයාට පෙනෙයි කන්ට්‍රාස්ට් එකේ කලර් එකේ සම්පූර්ණයෙන්ම shift වෙනවා. හැබැයි IPS පැනල් වල එහෙම වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට IPS පැනල් අංශක 170ක් වුණත් පැත්තකට ගිහලා බලන්න පුළුවන්. අනිත් කාරණේ තමයි IPS පැනල් වල කලර්ස් ගොඩක් accurate VA සහ TN පැනල් වලට සාපේක්ෂව. අනික IPS පැනල් ලොකු resolution වලින් ගන්න පුළුවන්. TN සහ VA හැරිම කලාතුරකින් තමයි ලොකු resolution තියෙන පැනල්ස් එන්නේ. පැනල් එක ගැන කතා කරපු හින්දා අපි යමු ඊළඟ කාරණයට. ග්ලොස් ෆිනිෂ් එකක්ද මැට් ෆිනිෂ් එකක්ද? පැනල් එකේ ෆිනිෂ් එක සාමාන්‍යයෙන් ಜಾති දෙකකින් එනවා. එකක් ග්ලොස් ෆිනිෂ් එකක්, අනිත් එක මැට් ෆිනිෂ් එක. සමහර ග්ලොසි ලුක් එකට ටිකක් කැමතියි. මොකද පෙනුමෙන් ටිකක් ලස්සනයි වගේ නිසා. හැබැයි මම නම් කියන්නේ පුළුවන් තරම් මැට් ෆිනිෂ් එකට යන්න කියලා. හේතුව තමයි වටේ තියෙන අනම්මනම් දේවල්, ලයිට් එහෙම සමහර විට ඔයාගේ මූණ පවා රිෆ්ලෙක්ට් වෙන්න පුළුවන් මේ ග්ලොසි ෆිනිෂ් එකක් තියෙන පැනල් එකක් ගත්තාම. සමහර වෙලාවට මූණ බලන කණ්ණාඩියක් වගේ. හැබැයි මැට් ෆිනිෂ් එකක් ගත්තම ඔය කරදර ගොඩාක් අඩු කරගන්න පුළුවන්. මොකද බවුන්ස් වෙලා වදින ගොඩක් ලයිට් කට් කරන්න පුළුවන් වෙනවා මේ මැට් ෆිනිෂ් එකට. මේක ටිකක් තමන්ගේ බජට් එකයි අවශ්‍යතාවයයි එක්ක බලන්න ඕන කාරණාව. ඒ මොකක් වුණත් මතක තියාගන්න ඕන කාරණා දෙකක් තියෙනවා. ඒ තමයි හයි රෙසලූෂන් පොඩි සයිස් මොන්ටර ගන්නත් එපා, ලෝ රෙසලූෂන් ලොකු සයිස් මොන්ටර ගන්නත් එපා. ඒක තව ටිකක් පැහැදිලි කරොත් සමහර මොන්ටර්ස් තියෙනවා රෙසලූෂන් එක 4K හැබැයි එන්නේ 24 ඉන්ච් මොන්ටරයක. තව තියෙනවා 1080p full HD එන්නේ අඟල් 32K මොන්ටරයක. මේ ಜಾති දෙකම ගන්න එපා. High resolution low inch monitors වල තියෙන ප්‍රශ්නේ තමයි මේවැයි scaling issues වෙනවා. OS එකට ලොකු stress එකක් ගන්න වෙනවා මේ scaling වැඩේ කරද්දි. 4K resolution එක පොඩි කරපු ගමන් පොඩි පොඩි details එම පේන්නෙම නැති තරම්. සමහර විට අකුරු පවා කියවන්න ටිකක් අමාරුයි. ඒක නිසා පොඩි monitors වලට full HD resolution හොඳටම ඇති. ඕකෙම අනිත් පැත්ත low resolution ඒවා ලොකු monitors වලට දැම්මම වෙන්නේ image එක නිකන් zoom කරා වගේ වැඩක්. බලන් ඉන්න අපිට පින්තූරේ පික්සලේට් වෙන්න ගන්නවා. එහෙම නැත්නම් අපිට වෙනවා පුටුවත් අරගෙන පිටිපස්සට යන්න. ඒක නිසා rule of thumb අඟල් 24 නම් full HD, අඟල් 27 නම් 2K, එහෙම නැත්නම් 2.5K, 4K නම් අඟල් 30 හෝ ඊට වඩා වැඩි එක. පැහැදිලිනේ. වාර ලොකු බජට් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම 4K එකට යන්න. මොකද ඉස්සරහට හැම දෙයක්ම 4K තමයි. full HD තව ටික කාලෙකින්. හැබැයි ඉතින් ඔයාලා පොඩි බජට් එකක නම් ඉන්නේ. මම අර කලින් කිව්ව දේවල් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මේකත් එක්කෙනාගේ එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. සාමාන්යයෙන් 85%ක මොන්ටර්ස් එන්නේ 16:9 රේෂියෝ එකට. එහෙමත් නැති මොනිටර්ස් තියෙනවා සමහර අල්ට්‍රා වයිඩ් මොන්ටර්ස් එහෙම දැකලා ඇති ඔයාලා 21:9 තියෙනවා, සමහර ඒවා තියෙනවා 32:9 ඒවත් තියෙනවා. මුලින්ම බලන්න තමන්ගේ software interface එක මොන විදියට තියෙනවටද කැමති කියලා. වීඩියෝ එඩිටර් කෙනෙක් නම් සමහර විට වයිඩ් ඇස්පෙක්ට් රේෂියෝ එකට කැමතියි. මොකද එයාලා ටයිම් ලයින් එක ටිකක් දිගට පේනවට කැමති හින්දා. අබැයි මතක තියාගන්න එතකොට ඉන්ටර්ෆේස් එකේ උස අඩු වෙනවා. වැඩිපුර ලේයර්ස් පාවිච්චි කරන්න කැමති කෙනෙක් නම් එයා කැමති මොන්ටරකේ උස ටිකක් වැඩියෙන් තියන්න. එතකොට මොන්ටරකේ දිග ටිකක් අඩු වෙනවා. ඔයා කැමති මොකටද කියලා තීරණය කරන්න එක ගන්න හැබැයි ලොකු ගැටලුවක් නෑ ඒක. bit depth එක ගැන කතා කරනකොට මේ වෙනකොට මාකට් එකේ ಜಾති 3ක මොන්ටර්ස් තියෙනවා. 8 bit, 10 bit සහ 12 bit. 12 bit මොන්ටර්ස් පොඩ්ඩකට මේ කතාවෙන් අයින් කරමු. හේතුව තමයි ඒක නිසා දැන්ට අපි 8 bit සහ 10 bit ගැන විතරක් කතා කරමු.
කලර් ඩෙප්ත් එකක් කියන්නේ මොකක් හරි ඩිජිටල් උපකරණයකින් මේක කැමරාවක් වෙන්න පුළුවන් මොනිටර් එකක් වෙන්න පුළුවන් ටීවී එකක් වෙන්න පුළුවන් එක පික්සල් එකක එක channel එකක මේක පොඩ්ඩක් විස්තර කරොත් එහෙම එක පික්සල් එකක channel තුනක් තියෙනවා red green blue අපි මේ RGB කියලා කියන්නේ මේ එක channel එක වර්ණයක් වෙන්නන කොච්චර data ගාණක් වැය කරනවද කියන එක තමයි මේ bit ගාණෙන් කියන්නේ 1 bit කියන්නේ pure black and white 2 bit කියන්නේ gray scale එහෙම නැත්නම් අපි normal black and white කියලා කියන්නේ 8 bit කියන්නේ channel එකකින් shades 256ක් 10 bit කියන්නේ එක channel එකකින් shades 1024ක් දැන් එතකොට ගණන් හදලා බලන්න 8 bit monitor එක එක channel එකකින් shades 256ක් කියන්නේ channel 3ටම 256 වැඩි කිරීම 250 වැඩි කිරීම 256 ඒ විදිහටම 10 bit monitor එක පොඩ්ඩක් බලන්න 1024 වැඩි කිරීම 1024 වැඩි කිරීම 1024 දැන් ඔයාලටම තේරෙනවා ඇති ඇයි 10 bit monitor එකක් 8 bit monitor එකකට වඩා එකකට එකක් ගණන් වැඩි කියලා දැන් කවුරු හරි හිතුවා නම් ගාණත් වැඩි 10 bit මොකද 8 bit මොකද දෙකයිනේ අඩු කියලා වෙනුවෙන් දෙකක් වගේ වුණාට බලන්න මේ දෙකේ shades වල තියෙන වෙනස අපි ඕකම් පොඩ්ඩක් 12 bit monitor එකට පොඩ්ඩක් හදලා බලමුද දැන් වෙනස තේරුණානේ ඔයාලට ඒක නිසා පුළුවන් තරම් 10 bit monitor එකට යන්න බලන්න තව පොඩි දෙයක් කියන්න ඕනේ කැමරා වලත් තියෙනනේ මේ 8 bit 10 bit 12 bit record කරන cameras ඔයා edit කරන්නේ 8 bit කැමරා එකකින් ගත්ත footage එකක් 8 bit monitor එකකින් නම් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හැබැයි ඔයා කැමරා එක 10 bit වෙලා ඔයා monitor එක 8 bit එකකින් නම් edit කරන්නේ 10 bit record කරපු එකෙන් full advantage එක ඔයාට ගන්න බැරි වෙනවා ඒක නිසා ආයෙත් කියන්නේ පුළුවන් හැම වෙලාවකදීම 10 bit monitor එකට යන්න බලන්න कलर गैमेट की सरल की मोनीटर मोन मोन कलर्स पेन्न मे कलर गैमेट तर एक एसआरजीबी की आई अडोबी आरजीबी की आई प्रो फोटो आरजीबी की आई डीसीआईपी 3 की आई मेक पड़ना पेदल करो मे थी ह्यूमन आई इक पेन कलर स्पेक्ट्रम मे थी एसआरजीबी की कलर गैमेट मेक तम दंट भावताकर इंडस्ट्री स्टाडर्ड गुड वेब कंटेनर भावताकर एसआरजीबी कलर गैमेट तम मोनीटर्स गल तीन देखला मिन्न मेरे एसआरजीबी 100% अडोबी आरजीबी 90% मिन्न मे वगे किये मे मोनीटर मे कलर स्पेस वाली कवर करें पुलवीर ओया वीडियो एडिट मिन्न मे एसआरजीबी डीसीआईपी 3 सह रेक 709 गेमिट पोडक दिन मे तुम तम इला वीडियो एडिटिंग बड़ी ඔයා ෆොටෝග්‍රාෆර් කෙනෙක් නම් sRGB සහ Adobe RGB කියන කලර් ස්පේස් දෙක ගැන පොඩ්ඩක් වැඩිපුර අවධානය දෙන්න. දැන් අපි කඩේකට ගිහිල්ලා මොනිටර්ස් දෙකක් කම්පෙයාර් කරන්න උනොත් එහෙම බලන්න වැඩිම sRGB කවරේජ් එකක් තියෙන්නේ මොකද්ද කියලා. වැඩිම DCI-P කවරේජ් එකක් තියෙන්නේ මොකද්ද කියලා. දැන් මේ මගේ පිටිපස්සේ තියෙන මොනිටර් එකේ ස්පෙක් ෂීට් එකේ තියෙනවා sRGB 120ක් කවර් කරනවා කියලා. දැන් කෙනෙක් හිතන්න පුළුවන් 120ක් printing mistake එකක්ද දන්නේ කියලා. නෑ මං කිව්වනේ sRGB කියන්නේ එක සම්මතයක්. एसआरजीबी की हाट गए कलर स्पेस कवर कराट एवं समहरलाट एसआरजीबी वाली पर्सेज तमें उदाहरण एसआरजीबी सीएट एक कवर करना फुल एसआरजीबी सीएट सीआ कवर करना एवं इट हागे तव सीट विस्सा कवर करना मगे रिकमेंडेशन तमें पुलवंतर एसआरजीबी सीएट सीआ कवर करना मोटर एवगे वीडियो एडिटना कलर ग्रेडिंग पत्र बुडक नंबर विनाना डीसीआईपी अड़मगा सीएट असूपाक कवर करना मोटर गण गुड़क मेन मे कारण सतपाकड़ा घनगा कलर्स गुड़क तीबड़ वैडक नक्यूरेट ना मेन मे कला अक्यूरसी मैं डेलटा ई की आगे मेन मे डेलटा ई की आगे अड़वेन अड़वेन आगे मोनीटर के कला अक्यूरसी वैडी वाड़ मोनीटर्स दी लेकिन 1.5 अंत टू की वे वन दें मुखद हों कला अक्यूरेट की कंट्रास्ट रेशियो की अने मोनीटर कुछ कंट्रास्ट दिन्नपुल तविदेम मोनीटर के ब्राइट पिक्सल डार्क पिक्सल अनुपात विदरकीन मेन मे कंट्रास्ट रेशियो की अने उदाहरण दीर मे पिंतुर्द बला इकक सुधुसा कलुवतर परतरे अडुई इकक सुधुसा कलुवतर परतरे वेडी मे कंट्रास्ट रेशियो सामान्य दिन अनुपात दीर दहाटेक इद्दा स्पंसियट मेन मे वगे मेके किएवेन्नी ब्राइट मसुदू डार्क कलुयक वगे की गुणया ब्राइट दिगेला इकट दाहकियाँ मे कलुवलागे एकनाम सुदू ये वगे दहस गुणयकिन ब्राइट कीने का मे एकट अनुपातम इलाकम वेडिवेन्न वेडिवेन्न डिस्प्ले के कंट्रास्ट का वेडी
විශේෂ මංගර කලින් කියපු OLED ඩිස්ප්ලේ වල අනිත් ඩිස්ප්ලේ වල නැති ෂාප්නස් ගතිය ක්‍රිස්ටල් ක්ලියර් ගතියක් එන්න ප්‍රධානම හේතුව තමයි මෙන්න මේ කන්ට්‍රාස්ට් රේෂියෝ එක ගොඩක් වැඩි ඒවැ. උදාහරණයක් විදිහට මේ Samsung ලා නිෂ්පාදනය කරපු The Frame කියන මේ QLED TV එකේ කන්ට්‍රාස්ට් රේෂියෝ එක 1ට 8000ක් විතර වෙනවා. සාමාන්‍යයෙන් 1ට 10 කියන්නේ ටිකක් හොඳ කන්ට්‍රාස්ට් රේෂියෝ එකක්. 1000 හෝ ඊට වැඩි එකක් ගන්න 1000ට අඩු ඒවා නම් ගන්න එපා. ब्राइटनेस के बल स्पेक्शीट के सामान आगे नीट स्वेलिंग सीडीएम टू वाली सीडीएम टू की कैंडल आप स्क्वायर मीटर की मे आगे वेड़ी मुंटर के उपरी में ब्राइटनेस लेवल वेड़ी की लगी की वागे रूम हुंदर एलिए तीन रूम में खरी हुंदर लाइट डाला तीन रूम में खरीना अन्नी वारे में मे आगे वेड़ी का गन हेब इवा रूम में डार्क रूम में कटना लोक ब्राइटनेस लेवल तीन मुंटर का पस अन्न अब गुडकर मेक मगे अतना मोनीटर रग्गन से वैकर पस्तम मेक मट तेरू मे ब्राइटनेस लेवल सामान्य दी उपरी मगे हेमोम बलाने तेग अब मेक खवदावा दिने अडम लेवल एक मोनीटर को डीम करेंगे समर मोनीटर तीन अलग टॉप ब्राइटनेस लेवल वेडी इवागे तम अडम ब्राइटनेस लेवल इवागे वेडी मेक मेवागे डार्क रूम मेरे गिना से एसलटमार ब्राइटनेस अड़कना को अड़को हरियाणा कुटीन एक्सटर्नल कैलिब्रेट कैलिब्रेट करा हरियाणा मुकद हार्ड डेवल डिफॉल्ट लेवल ब्राइटनेस अड़को बेरी मे मगे मोनीटर के फस्ट तीन ఒక్కొక్క కాలిబ్రేట్ కల తీయండి ఏ ఎడిట్ కల వెనతన కల గ్యామ పింతూర ఎక్స్పోజర్ కి పొడ్డక్ మది పింతూర డార్క్ హేతు మానిటర్ కే బ్రైట్నెస్ కే వెడి హిందా మమ ఎడిట్ కరద్ది హితన్నే ఎక్స్పోజర్ క హరిటమ హరి గేలా హబై అత్తరమ అండ్ ఎక్స్పోజ్ తీయండి మానిటర్ కే బ్రైట్నెస్ క తమై వెడి ఏక హిందా మానిటర్ క గణిది ఏగన తితన్న මේක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ පුළුවන් තරම් ඩිස්ප්ලේ පෝට් එකක් තියෙන මොනිටර් එකක් ගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. HDMI යනවා නම් අඩුම ගානේ HDMI 2.0 එකක්වත් ගන්න. මොකද පෙනුමේ මේ වැංගෙන පින්තූර එක වගේ පෙනුනට HDMI 1.4 එකේ ඩිස්ප්ලේ පෝට් 2.0 එකේ data transfer rate එක bandwidth එක මේවැ ලොකු වෙනසක් තියෙනවා. ඕනම කරුණට කියලා ඉවරයි. මේ කියපු ටික තමයි ඔයාලා හොඳටම මතක තියාගන්න ඕන දේවල් ටික. දැන් මොනිටර් එකක් ගන්න ගියාම බලන්න ඕන දේවල් ගැන ඔක්කොම වගේ දැනගත්තා කියලා හිතනවා. මීට අමතරව පොඩි කාරණා තුනක් මම මෙන්ෂන් කරන් යන්නම්. මේවා අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි. හැබැයි මේවා මොනිටර් එකකට තියෙනවා නම් ඒක ප්ලස් පොයින්ට් එකක් වෙනවා. HDR කියන්නේ high dynamic range කියන එක. අර ඔයාලා ෆොටෝ එඩිට් කරද්දී ඇප් වල එහෙම දැකලා ඇති මේක මිමික් කරන්න පුළුවන් ෆිල්ටර්ස් එහෙම තියෙන්නේ. මේක ඉස්සර වෙලාම ආවේ TV වලට විශේෂයෙන්ම OLED TV වලට. දැන් දැන් HDR සපෝට් කරන මොනිටර්ස් ටන් එනවා. හැබැයි තවමත් මේක එච්චරම ජනප්‍රිය නෑ ලෝකේ. හේතුව තමයි මේ HDR කන්ටෙන්ට් හදන්න පුළුවන් 10 bit රෙකෝඩ් කරන්න පුළුවන් හරි එහෙම නැත්නම් ඊට වඩා උඩ කැමරා එකකින් ගත්ත ෆුටේජ් වලට විතරයි. අනිත් කාරණේ තමයි HDR පහසුකම් තියෙන ඩිස්ප්ලේ එකක් තියෙන්න ඕනේ මේ කන්ටෙන්ට් HDR විදියටම බලන්න. තවම toy කරන දෙකම ලෝකේ සීමිත පිරිසකට විතරයි ඇක්සස් තියෙන්නේ. හැබැයි ඉස්සරහට තව කාලයක් යද්දි මේකත් සාමාන්‍ය දෙයක් බවට පත් වෙන්න පුළුවන්. මතක දවුදු ගානකට කලින් අපි 4K ඩිස්ප්ලේ ගැන හිතන් හිටපු විදිය. ආපෝ full HD හොඳටම ඇති. 4K මොකටද? කවුද අපේ 4K වලින් shoot කරන්නේ? හැබැයි දැන් වෙද්දි රුපියල් 30,000 ෆෝන් එකකටත් 4K රෙකෝඩින් ඇවිල්ලා තියෙන්නේ. බහුතරයක් ගෙවල් වලත් 4K TV එකක් හරි තියෙනවා. මම මේ හර්ට්ස් ගන්න එහෙම නැත්නම් රිෆ්‍රෙෂ් රේට් එක අත්‍යවශ්‍යම නෑ කියලා කියන්නේ වීඩියෝ ෆොටෝ එඩිට් කරන කට්ටිය විතරයි. अब गेमिंग करना के नाम मेक लिस्ट के उल्टा में जानबूल कारणाव सामान्य ओण मोनीटर का अड़म गाने 60 हर्ट्ज़ डिस्प्ले का तीन एक तमें बेस लाइन ने फोटोग्राफी करना के नाम मेक किसी में उलक ने वीडियो एडिटिंग करना के नाम आगे टाइम लाइन का सामान्य 60 FPS उड फ्रेम रेट का तीन होना सह एव 60 FPS फिलिंग एक्सपोर्ट कर लालना वितरा हाई फ्रेम रेट मोनीटर रेखा डे आने सामान्य अभी वीडियो एक्सपोर्ट करने सह बला 24-30 उपरी मुनो 60 फ्रेम्स उड़े साक्सपोर्ट करना गुडाक माडवी इकन सह हाई फ्रेम रेट मोनीटर तिब्बत हुई अब अत्यावश्यक है मे ब्लू फिल्टर के करना गुडाक रेवल वेड करना सह खरवल वेड करना मोनीटर के मड़ीपुर ब्लू लाइट कट कर लेने मुखद ब्लू लाइट गुडा कसपेट अमार सह मे ब्लू लाइट मड़ीपुर निधिपत परेशन वाले उपला तीन හොඳම උදාහරණය ඔයාලගේ ෆෝන් එකේ තියෙන රෙඩි මෝඩ් එක දාගෙන බලන්න. ඒකෙන් වෙන්නේ කෘතිම රෙඩ් ලේයර් එකක් දාලා බ්ලූ කලර්ස් ටික නියුට්‍රල් කරන එක. හැබැයි ඔයා කලර් ග්‍රේඩ් එකක් කරනවා නම් මොනතරම් නිදිමත වුණත් කොච්චර ඇස්රිද වුණත් මේක ඔන් කරන්න එපා. මොකද කලර් ග්‍රේඩ් එක සම්පූර්ණයෙන්ම අවුල් යන පුළුවන්. ඔයාගේ මොනිටරේ බ්ලූ ෆිල්ටර් එකක් නැත්තම් මෙන්න මේ සොෆ්ට්වෙයාර් එක දාගන්න. ඒකෙන් පුළුවන් ඔටෝමැටිකලි ෆේක් බ්ලූ ෆිල්ටර් එකක් දාගන්න. ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. කොහොමරි අලුත් දෙයක් දැනගත්ත කියලා හිතනවා නම් subscribe කරන්න share කරන්න හොඳ දිනනවා නම් comment කරන්න බයින්න නම් බයින්න කිසිම ප්‍රශ්නයක් නැහැ මොකද feedback එක තමයි ගොඩක් වැදගත් එහෙනම් අපි යමු